එවැගේම අපේ උපාසක උපාසිකාවන්ගෙන්ම එවැගේම අපේ මේ වැඩසටහන සම්බන්ධව මේ මහත්තුරු දෙපළගෙන් අවසරයි. ඇත්තටම අපේ සාමිනාසහරි සතුටුදායක දවසක්. මොකද අමාරයි මුලින් මතක් කළේ අවුරුදු 8ක් කියලා කියන්න. මොකද මේ ඒ තරම් කැප වෙච්ච පිරිසක් ඉන්නවයි කියන එක සඳහන් කරන්න. ඉතින් ඒ දවස්වල අපේ සාමිනාස ඔය සිහිය පිළිබඳ සතිය පිළිබඳව අපි භාවනා කරගෙන ගියා තමයි. අර කිව්වා කියන්නේ මුද්දරස් පලගෙදී මුතත්ෙන් දීලා එහෙම කළා. නමුත් අපට තිබ්බේ නැහැ දේශනා මේ සනාථ කරන්න. මේ ක්‍රමේ 100%ක්ම නිවැරදි ක්‍රමේ කියලා සනාථ කරන්න දේශනා තිබ්බේ නැහැ. ඉතින් අපට උරීනම ධම්මජීව සාමීන් වහන්සේගේ දේශනා ඊට පස්සේ අපේ ගෞරවනීය සාමීන් වහන්සේගේ දේශනා ඇහෙනකොට අපට හිතුණා අනේ අපේ මේ විහාරස්ථානයට වඩම්මගෙන අපේ මේ උපාසක උපාසිකාවන්ට මේ අපි කරගෙන යන ක්‍රමේ කොච්චර සාධාරණ හරිද කියන එක අපේ සාමීන් වහන්සේලාගෙන්ම දේශනා ආශ්‍රයෙන් අහලා ප්‍රායෝගිකවම ඒ යොදවලා ඒ විදියට අත්දැකීම් ලබා දෙන්න තියෙනවා කොච්චර වටිනවාද කියලා අපිට හිතුණා. ඒ නිසා තමයි අපි ආරාධනා කළේ අපේ ගෞරවනීය සාමීන් වහන්සේට. ඉතින් මම බෞද්ධයා ගුවන් විදුලි ධර්ම දේශනාවක් අහලා ඊට පස්සේ බෞද්ධයා ගුවන් විදුලි මහනුවර ශාඛාවට කතා කරලා මහනුවර ශාඛාවෙන් සාමිනවාසයේ නම්බරේ ඉල්ලගෙන ඊට පස්සේ මට මහනුවර ශාඛාවෙන් කිව්වේ මොකද්ද සාමිනවාසයට කතා කරලා ගන්න එක නැහැ කියලා. වෙනාවට ඉඳන් උඹ කියන්නේ මං ගත්ත දෙසරයා මං අරගෙන සාමිනවාසයේ ෆෝන් එක ආන්සර් කරේ නැහැ. මං කිව්වා ටියුෂන්ෙන් සාමිනවාසය අනිත් පැත්තේට මතකද ගත්තා. ඉතින් ආපහු මං කට් කරලා නැවත මං ගත්තා. ඊට පස්සේ සාමිනවාසය කතා කරා. ඉතින් මං අදහස කිව්වා සාමිනවාසය බොහෝම සතුටුයි කැමතිතුණු. ඒක තමයි හරි පුදුම කාරණා. ඉතින් මට හිතෙන මෙච්චර දුර පලාතක වඩින දෙක සැරේකුත් තිබුණා. ඉතින් ඒ නිසා කොහොම නමුත් අපේ සාමිනවාසයේ මේ ඒ දුර බැහැර බලන්නේ නැතුව වැඩම කරා. ඒකට අපේ මේ මහතුරු දෙපළත් බොහොම සහභාගියක් දක්වලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි බොහොම සතුටටපත් වෙනවා මේ සතිපාසල සතිය ගැන දේශනා කරමින් ඒ වගේම ප්‍රායෝගිකව පුරුදු පුහුණ කරමින් අපේ උපාසකම උපාසමාතුරු මේ විදිහට අද දවසේ තව තවත් තමන්ගේ හිතේ සැක සංකා තිබුණා නම් ගැටලු තිබුණා නම් බොහෝ දුරට බොහෝ ප්‍රමාණයක් ඒවා විසඳෙන්නේ නැති කියලා අපි හිතනවා. ඒ වගේම තමයි ඉතින් අපි 100,000 අපේ ගෞරවනීය සාමීන් වහන්සේට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම নমস্কার කරනවා මේ විදිහට වැඩම කරලා මේ විදිහ දහම් කරුණු දේශනා කරන කායෝද්දව අපි මේ මල්පාවනා යෙදීගෙන ඒ වගේම මේ මහත්මයාට මහත්මුරු දෙපළට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අපි නැවතත් අපි අදහස තියෙනවා මේ විදිහට සාමීන් වහන්සේලා වඩමන මේ විදිහට නැවතත් මීට වඩා ලොකු වැඩසටහන පවත්වන්න මේ වැඩසටහන පවත්වනවා කියලා අපි ප්‍රචාර කියේ නෑ. දැන් වීන් ගැහුවේ නෑ. මුකුත් නෑ. සාරණාස අපේ මේ සිල් සමාදන් වෙන බැයි වැඩසටහන සම්බන්ධ වෙන 30 විතරයි එකතු කරගත්තේ. ඉතින් අපිට මීට වඩා බොහෝ පිරිසක් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර සතිපාසල ගැන කියනකොට මට මතක් වුණා අපේ දහම් පාසලේ තියෙනවා ළමයි 400ක් විතර. ඉතින් ඒ අයට දෙන්න තියෙනවා බොහොම කොච්චර වටිනවද කියලා ඉතින් කල්පනා වුණා. ඒ නිසා අපි බලනවා දහම් පාසලේ විදුහල් ප්‍රතිමාය කියලා කතා කළා ආචාර්ය මණ්ඩලය කතා කළා. අර කිව්වා වගේ ඒ ළමයි අතරට මේ කටින් උත්තර ගෙනියන්න මේ උත්තරීතර දහම් කාරණාව කියා දෙන්න පුළුවන්කම ලැබෙයිද කියලා. ඉතින් අන්නේම සංවිධානය කරලා අපි දන්නවා මේ අපේ මාත්‍ය සඳහන් කරලා අපි ගෞරවනීය සාමිනාසෙත් අපි දන්නා වේද අනුශාසනසකත්තේ ලබන දෙනවා ඕන වෙලා පෙළෙන්නම් කියලා පැවසුවා. මෙවැනි වැඩසටහන් සංවිධානය කරනවා නම් ඉතින් ඒ නිසා ඉච්චර දුර බැහැර ඉඳලා එනවයි කියන එකත් හරි සතුටක් අපට. ඉතින් ඒ නිසා ඇත්තටම අපි මේ කවුරුත් උත්සාහ කරන්නේ අපේ ගෞරවනීය සාමීන් වහන්ස පුළුවන් විදියකින් මේ සංසාරයෙන් එතෙර වෙන්න. ඉතින් ඒ නිසා අපේ මුතුරේ අපේ ගෞරවනීය සාමීන් වහන්සේ මුලින් දේශනා කළා වගේ අර ඒකායන වික්‍රේ මඟෝ සත්‍තාන විසුද්ධියා කියලා. ඉතින් ඒ විදිහට ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකම නිවන් මඟ ඒ තමයි සතර සතිපට්ඨානය වෙනනම් අපේ ජීවිතයේ පිළිබඳ සිහියේ සිටීම. ඉතින් අපේ ගෞරවනීය සාමීන් වහන්සේලා දේශනා ගුවන් විදිහට ඇහෙනකොට අපට ඇත්තටම ඇති වෙන්නේ ලොකු සතුටක්. ඉතින් සාර්ථකව මම දන්න කියන හැම උපාසකවටම කතා කරලා කිව්වා අන්න අද සාමීන් වහන්සේලාගේ දේශනාවක් තියෙනක මට මතකයි දානෙට වැඩම කළාවේ ඒ ගෙදර අම්මච්චි වුණා සාමීන් වහන්සේගේ දේශනාවක් ඇහුවයි මෙහෙම කියලා. ඉතින් ඒ නිසා
ඒකටගත්තුම අපිට හරි සතුටේ ඉතින් අර උදීරිකම් ධම්මජීවර කොහොම කරනවා සෙත් වඩම්මන්න පුළුවන් කියලාත් අපේ මේ මහත්තය මතක් කරා වුණා. ඉතින් අපිට ලොකු සතුටක් දැනෙනවා ඒකත්. ඉතින් මේ විදියට මතක් කරමින් ඉතින් අපේ යම් අඩුපාඩු මොනවා හරි දේවල් සිද්ධ වුණා නම් ඉතින් අපේ ගමේ සාමීන් වහන්සේ ඇතුළු මේ මාතෘ දෙවිදකින් අපි ඒකට සමාව ගන්නවා. මේ වෙලාවේ මොකද අපිට යම් අඩුපාඩු සිද්ධ වුණාද දන්නේ නැහැ. ඉතින් එහෙම සමාව ගන්න ගමන් තව තවත් මේ වගේ වැඩසටහන් පවත්වාගෙන යන ශක්තිය ධෛර්යය නිරෝගී බව අපේ ගාමී සාමීන් වහන්සේටත් ඒ වගේ මේ මාතෘ දෙවිදකට ඉතින් ඇති වේවා කියලා අපි කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ප්‍රාර්ථනා කරමින් අපේ ගෞරවනීය සාමීන් වහන්සේටත් අපිට මේ කරුණ පැහැදිලි කළේ මහත්යාටත් ඒ වගේ වහනේ පදවගෙන ආවේ මේ මහත්යාටත් අවසාන වශයෙන් ඉතින් තම තමන් බලාපොරොත්තු වෙනා වූ මම ආමා නිවන් සුව අවබෝධයේ කිසිම මේ සිද්ධි දේතු වාසනා වේවා කියලා